මම නීතිඥ හේමක සේනානායක මම අද දින මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ නීතිඥ සංවිධානයේ සභාපතිතුමා හැටියට. අද මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි තීරණය කරනු ලැබුවේ ජාතික ජනබල වේගයේ හැටියට සමගි ජනබල වේගයේ සමාජිකයෙකු වන තුෂාර ඉඳුනිල් මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් අපේ නායක ජාතික ජනබල වේගයේ අනුර කුමාර දිසානායක මහත්මයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. 2024 අගෝස්තු මාසේ 30 වෙනිදා නිකවැරටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී තුෂාර ඉඳුනිල් මහත්මයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් සිදු කරනවා. රටේ ජනතාවගේ සමාජය සම්පූර්ණයෙන්ම නොමග යවීම සඳහා ඒ ප්‍රකාශය මෙන්න මේ විදිහට. මාලිමාවේ මිනිස්සු වෛරයෙන් පිච්චෙන, අනුර කුමාරගේ මිනිස්සු සූදානම් වෙනවා, 22 වෙනිදා වෙනකොට ගෙවල් ගිනි තියන්න, අපේ රටේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරවලට කඩාපනින්න, ව්‍යාපාර අත්පත් කරගන්න, මේ රටේ වතු පිටිවලට ගොවි පොළවල් වලට පැනලා ඒ ගොවි පොළවල් ටික භුක්ති විඳින්න අනුර කුමාරගේ වෛරයෙන් පිච්චෙන කණ්ඩායම. මේක ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. මේ රටේ මේ වන විට අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණයක් පවතිනවා. ජනාධිපතිවරණය පවතින අවස්ථාවේදී මේ අය හිතනවා මේ තියෙන නීති රීතිවලට මුවා වෙලා තමන්ට ඕනෑම බොරුවක් සමාජගත කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි පැහැදිලිවම නීතිඥවරු හැටියටත් සමගි ජාතික ජනබල වේගයේ සමාජිකයන් හැටියටත් අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා මෙවැනි දෙයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක සමගි ජනබල වේගයේ පුද්ගලයාගේ හිතලුවක් පමණයි. කිසිසේත්ම මෙවැන්නක් සිද්ධ වෙන්නේ නැහැ. මේක බොරුවක්, අසත්‍යයක්. මේක සම්පූර්ණයෙන්ම ජාතික ජනබල වේගයත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා සැලසුම් සහගතව, මම නැවතත් කියනවා, සැලසුම් සහගතව කරන ලද වෛරී ප්‍රකාශයක්. ඉතින් මං සියලු ජනතාවගෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මෙන්න මේ කියන ත්‍රාඩ දේශපාලනය, කාලකන්ණි දේශපාලනය ඔබලා ප්‍රතික්ෂේප කරනවා නම්, රටේ නීතියක් තියෙනවා නම්, රටේ නීති අවශ්‍ය නම් ජාතික ජනබල වේගයට ඡන්දයක් දෙන්න, සදාචාරයක් අවශ්‍ය නම් දෙන්න ජාතික ජනබල වේගයට, විශ්වාසයක් අවශ්‍ය නම් දෙන්න ජාතික ජනබල වේගයට. මෙවැනි පුද්ගලයින්ට ඡන්දය දීමෙන් වැළකී සිටිලා මේ රට ජයග්‍රහණය කරන්නට රටේ නීතිය, සාධාරණත්වය, අධිකරණයේ තිබෙන ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ජාතික ජනබල වේගය වෙනුවෙන් පෙනී සිටින්න, ඉදිරිපත් වෙන්න අනුර කුමාර දිසානායක සහෝදරයා ඉදිරියේදී 21 වෙනිදා කතරයක් ගහලා තමන්ගේ ඒ මතය ඉදිරිපත් කරන්නයි කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින්. මේ පැමිණිල්ලේ අඩංගුව මොකද්ද? මීට කලින් කිව්වා වගේ අපිව ඉලක්ක කරලා අනුර කුමාර දිසානායක සහ ඒ ජාතික ජනබල වේගයේ ඉලක්ක කළා වෛරී සහගත ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයේ ඇතුලේ තියෙනවා 22 වෙනිදාට පස්සේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කණ්ඩායම ව්‍යාපාරත්පත් කරගන්නවා, ගෙවල් වලට පනිනවා, යාන වාහන ගන්නවා, මෙවැනි විකාර රූපී අදහසක්. මේක ඇතුලේ ඒගොල්ලෝ උත්සාහ කරනවා පටු පෞද්ගලික දේශපාලන අරමුණකට තමයි මේක කියන්නේ. එතකොට මේකේ හරයාත්මක කාරණාව තමයි
එකක් තුෂාර ඉඳුනිල් පිළිගන්නවා අපේ ජයග්‍රහණ. හරි. අපි දිනනවා එදාට කියලා පිළිගන්නවා. දිනුවට පස්සේ වෙන වැඩක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් අපි කියනවා තුෂාර ඉඳුනිල්ට මේක ලාමක කතාවක්. මහා බොළඳ තමන්ගේ වියරුව පෙන්නන එකක්. මොකද මේකේ මේගොල්ල දැන් පිළි අරන් වියරයි ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනවා කියලා. ඒ ජයග්‍රහණය වීමට වෙන එක දැන දැන ඒක පිළිබඳව සැකයක් ඇති කරන්න, දෙගිඩියාවක් ඇති කරන්න, විතිකිච්ඡාවක් ඇති කරන්න තමයි මෙවැනි වෛරී සහගත ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කියනවා මෙය තුෂාර ඉඳුනිල් ඔහොම කිව්වට ඒක මේ රටේ අනුමත වෙච්ච නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක්. අපි දන්නවා මේ ව්‍යවස්ථාව යටතේ කලින් අත්අඩංගුවට ගත්ත මේ රටේ කීප දෙනෙක් ඒ අයට ඇප නැතුව වසර ගණනාවක් තියාගෙන හිටියා. එහෙමනම් මේ වෛරී සහගත ප්‍රකාශය හරහා මේ සමාජය බෙදන්න, මේ වෛරී සමාජය හරහා ජනයා පෙළන්න, ජනයා අතර විකාර රූපී මත ගැටුමක් හදන්න උත්සාහ කරපු මේ තුෂාර ඉඳුනිල් නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා වහාම අත්අඩංගුවට ගන්නවා. වහාම අත්අඩංගුවට අරගෙන පනතේ කාර්ය ක්‍රියාත්මක කරන්න ඉස්සරහට කටයුතු කරන්න ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන නීතිය. ඒක නිසා මෙවැනි ආකාරයේ තුට්ටු දෙකේ කතා රාශියක් මේක කියන. සජිත් ප්‍රේමදාස වේදිකාවේ හිටිද්දි මේක තමන්ගේ ගෝලයා කියන්නේ. නිකන් නෙවෙයි. සජිත් ප්‍රේමදාස තමන්ගේ ගෝලයාලවා කියවන්නේ එයා වේදිකාවේ හිටිද්දි. අන්න ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. ඒක නිසා හරි පැහැදිලි අපි කියනවා ජාතික ජනබලවේගය ලැබෙන ජයග්‍රහණය මොකක් හරි මොට කිරීමේ අර්ථයෙන් තමයි මේවා කරන්නේ. මේවා ජනතාව තේරුම් අරන් තියෙන්නේ. ඒක හින්දා තුෂාර ඉඳුනිල්ලට මේ හා සමාන ගොඩක් දේවල් අජිත් පී පෙරේරලා එතනින් ගියාම තව තව සජිබේ ගට්ටිය කියනවා. දැන් සජිබේ ගට්ටිය වෛරෙන් ඉන්නේ, විශේෂයෙන්ම රාජිත සේනාරත්නලා වෛරෙන් ඉන්නේ. විදේශගත සමිකයන්ටත් ඔය නිම කතා කිව්වා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා දැම්මා. ඉතින් ඒක නිසා හරි පැහැදිලි අපි විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පැමිණිල්ල බාරගෙන හෙට දවසේම මේ තුෂාර ඉඳුනිල් කියන නැමැත්තාට එරෙහිව අදාළ නීතිමය පියවර ගැනීම කියලා විශ්වාසය අප සතුව තියෙනවා. චෝදනාවක් කරනවා NPP ප්‍රොෆයිල් තියෙන සෝෂල් මීඩියා හරහා ලිංගිකව අපහාස කරලා කමෙන්ට්ස් දාන මේකට දැන් විරුද්ධව ප්‍රතිචාර දෙනවා. එහෙම දෙයක් කළා තියෙනවද? පැමිණිල්ල කළා තියෙනවා නම් අපි කියනවා අපි ඒවට බාධා කරන්නේ නැහැ. හරි පැහැදිලි. මඩ යාන්ත්‍රණයේ තියෙන්නේ සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ නාමල් ගාවේ කියන එක ඕනෑවටත් වඩා තියෙන ෆේක් පිච්චර්ස් හදහද අපිට එරේව ගහන්නේ. අපි එකක් කියනවා කෙටියෙන්. අපිටත් අපේ නායකත්වයටත් ජාතික ජන බලවේගෙත් කොහේ හරි තැනක තියෙනවා නම් මේ රටේ මහජන දේපල මංකොල්ල කෑවයි කියලා අපි අභියෝගයේ විවෘතම අපේ පක්ෂ නායකයා කියලා තියෙනවා. ඒගොල්ලන්ට අද ඉතුරු වෙලා තියෙන එක දෙයයි. අපේ නායකයාගේ වාක්‍ය උක්තාක්‍යයට සම්බන්ධය. ඇලපිල්ල ස්පිල්ල ඒ වගේ දේවල්. අද මේ මොනවද? ඒ කිසිවක් නැතුව වෛරී ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ කවුද කියලා ඕගලන්ට පේනවා ඇති. ඉතින් ඒක නිසා අපිට විරුද්ධව පැමිණිලි තියෙනවා නම් අපි කියනවා විභාග කරන්න කියලා. අපි කියනවා අපේ පැමිණිලිත් විභාග කරන්න කියලා. ඒක නිසා අපි මේවට බය නැහැ. අපේ පක්ෂ නායකයා විතරයි කිව්වේ ඔය ඉස්සරහම පෙළී ඉන්නේ ඔක්කොම හොරුයි කියලා. අපිට තාම එහෙම කතාවක් නැහැ. ඒ කියන බුදුමාල පරීක්ෂණයක් කරලා දෙනවද මේ යම් විදිහකට? ඒ කියන්නේ මේ NPP එකේ අයගේ ප්‍රොෆයිල් පික්චර් දාලා මේ සෝෂල් මීඩියා හරහා මේම කමෙන්ට් දාලා ඒ සම්බන්ධ නේ. අපි එහෙම කරන්නේ නැතුව අපි ඒකට සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. අපේ නායකත්වයේ උපදෙස් දීලා තිනවා කිසිම විදිහක නීති විරෝධී කටයුතු කරන්න එපා. සාමකාමීව පෙළ ගැහෙන සාමකාමීව ජීවත් වෙන්න කියලා. ඔබට ආරංචි වෙලා තියෙනවා අපේ වෛරී සාගත ප්‍රකාශ මොනක්වත්. එහෙම මොකක්වත් නැහැ අපේ වේදිකාව එහෙම ඇහින්නේ නැහැ. ඒක නිසා අපි එක හරියට බේරලා තියෙනවා. You're watching the Life Traveler channel.